सुब दवसक वाला हेमोटम ओयालम एक बैस्कोप टीवी वे गेन तवत्लुत वीडियो इब्राहिम सा रासिया क्याने अलुत विवाह उन तरुण मुस्लिम युवलाक दवसक इब्राहिम ओहु वेडकरन तनिन दवस पहलवकट नगरेन पिटटे यावनमा इब्राहिम पवर्पु वेडे कोच्चर रहस्यगतद कियनवनम ओन इब्राहिम ओहुगे बिरिदेक्कवत कथा करन्न अवस्थाव दुन्ने नहा मेनिसा इब्राहिम रासियाक कथा करन्न हंबुने ए वेडे करला दवस पहलवकिन पसु आपहु मेड्रास आबायिन पस्से मेड्रास आपु गमनम फोन एक इल्लगेन इब्राहिम रासियाट කරලා තව චුට්ටෙන් ගෙදර එනවා ෆිල්ම් එකක් බලන්න යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. ඒත් ඒ කෝල් එකෙන් පස්සේ රසියා හීනෙන්වත් හිතපු නැති දෙයක් තමයි ඊබ්‍රහීම්ට වෙන්නේ. ඔන්න ඉතින් ඔයාලා කුතුහලෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් ගේන්න කියලා කියපු නිසාම අද මම තෝරගත්තේ ගෑන්ස් ඔෆ් මැඩ්‍රාස් කියන මෙන්න මේ සුපිරි ටැමිල් මූවි එක. එහෙනම් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එකත් subscribe කරගෙන මතකතියෝ මේ වීඩියෝ එකට like එකකුත් දාගෙන වීඩියෝ එකේ ඉස්සරහට යමු. එහෙනම් අපි යමු ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා බලන්න. रसिया के मूल नाम जया जया टे इब्राहिम मुनगहे ने उपाध्या हदारपु काले जया के गेदराये इब्राहिम टे कैमितुने नह मेनिसा जया गेदरा तेहरला इब्राहिम गावटे अनमा कसाद बेंदला इस्लाम आगम वेलंदगत्ताइन पासे तमाय जया के नाम रसिया विदेट विना सुने कसाद बेंदला इब्राहिम सा रसिया पुडी गयक करगेन निदहसे जीवत्वेन पटन गत्ता ओय अतरे रस्सावक होय होय इद्दी तमाय इब्राहिम टे मुहम्मद राउतर केन पुद्गलगे फैक्ट्री एकक रस्सावक हंबुने ओउन अकाउंट पेत्ते जॉब एकक कियलाई इब्राहिम टे रस्साव दुन्ने मुहम्मद राउतर केन कौद किला रसिया इब्राहिम गेन अहुवत इब्राहिम राउतर कियन्ने ऐत्तटम कौद किला दनन हिटिये नहा व्यापारिकेक विदिहट पेनी सिटियट मुहम्मद राउतर कियन्ने अपराधकारियेक एबव नोदेन तमयि इब्राहिम मे रस्सावट बेंदुने इतिन ऐत्तटम राउतर कियन्ने मोन वगे पुद्गलयेक्द किला मेन्न मे दर्शन टिकेन ओयालट बला गन्न पुलुवन राउतरव मरण सलसुम करपु पुद्गलयेक्व राउतर अल्लगेन दरुणु विदिहट पहर दीला कटट पेट्रोल वक् करला गिनि तियला मरला दानवा मे पुद्गलया मरण कलिन ओहु एव्वे कौद किला कियला तिबुना ओहु एवला तियेन्ने बॉक्स किला केनेक बॉक्स कियन्ने कौद किला वीडियो के इस्सरहट ओयालट बला गन्न පුළුවන් වෙයි. රවුතර් ඝාතනය කරපු මේ පුද්ගලයාව කුණු වෙලා මැරිලා ගිය විදිහට පෙනෙන්න සලස්වන්න ඕන නිසා දින කිහිපයක් යනකම් බැරල් එකකට දාලා තියන්න කියලා කියනවා. මේ කරීම් රවුතර්ගේ ලොකු පුතා. රවුතර්ගෙම පාරේ තමයි මොහු යන්නේ. රවුතර්ව මරන්නව තව පුද්ගලයෙක්ව කරීම් මේ විදිහට ඝාතනය කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රවුතර්ගේ දෙවෙනි පුතා හුසෙන්ව. හුසෙන් ගැහණු එක්ක කාලය ගෙවෙනක තමයි වැඩිපුරම කළේ. ඉබ්‍රාහිම්ට ඇත්තටම හම්බුනේ account job එකක් තමයි. රවුතර්ගේ සියලුම ගණන් හිලව බලන්නේ අබ්දුල් කියන මෙන්න මේ පුද්ගලයා. ඔහු වසර 35 ක ඉඳන් රවුතර් ලංග වැඩ කරනවා අබ්දුල් එක තමයි ඊබ්‍රහීම් ට ජොබ් එක කරන්න තිබුණේ ඊබ්‍රහීම් අබ්දුල් ගෙන් රසියට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා අහනවා ඒ වෙලාවෙම තමයි යාසින් කියන රවුටර් ගේ මේ ගෝලයා account වැඩකට මෙතනට එන්නේ යාසින් ගේ බිරිඳ වැඩ කළේ බූර්කා විකුණන කඩේක අබ්දුල් ට එක මතක් කළා යාසින් ගෙන් ඒ ගැන අහලා ඊබ්‍රහීම් ගේ wife ටත් බූර්කා කඩේ ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන්ද කියලා අහනවා උන් ඊට පස්සේ යාසින් ගේ wife ෆාතිමා ගේ මාර්ගයෙන් තමයි රසියට බූර්කා කඩේ ජොබ් එක හම්බෙන්නේ දැන් ඊබ්‍රහීම් වගේම රසියත් ජොබ් එකක් කරනවා හැබැයි ටික දවසෙයි මේ ජීවිත දෙක මේ විදියට स्टेशन ටිකක් විතර කතා කරන්න අවස්ථාවක් හම්බුණා. ඉබ්‍රාහිම් හදිසියෙම දවස් 15කට නගරයෙන් පිට යනවා කියලා දැනගත්තාම රසියා හොඳටම දුක් වුණා. මොකද ඉබ්‍රාහිම් ඩුබයි යන්න හදද්දී යන්න එපා කියලා මෙහෙ ජොබ් එකක් හොයාගන්න කියලා කිව්වේ ඉබ්‍රාහිම් නැතිව ගොඩක් කල් ඇයට ඉන්න බැරි නිසායි. ඒව එකේ දවස් 15ක් ගෙදර නැවිත් හිටියම ඇය ඉන්නේ කොහොමද කියලා දුක් වෙනවා. ඉබ්‍රාහිම් රසියාට කියනවා මේක උසස් වීමක් වගේ ගමනක්. ලොක්කට මාවම යවන්න ඕනේ කියලා කිව්වා. ඒ නිසා මේ වැඩේ ඉවර වුණාම රස්සාවේ ලොකු තැනකට ගියා වගේ තමයි. ඒ නිසා දවස් 15ක් ඉවසන් ඉන්න කියලා කියනවා. කොහොමරි ලොකු වෙලාවක් इब्राहिम रसिया का खाता करना हम बुने नह करीम इब्राहिम के फोन के इलगे नोट विन फोन का दिनमा ए वगे में कोचियन बेहबू गमन कोल का गन के लत की नमा रसिया आयमोता वक इब्राहिम ट कोल कलत इब्राहिम के फोन का वेड कले नह मे दवस पहलो तमय रसिया ट अमारुम दवस पहल व उने विवाह वेला तवम मास हयाक निसा एट तनिकम लोकुवटम देनुना ओ अतरे तमय ए गैप बर्गन के ला देन गन्ने हरि कोमरिय दवस पहल व पहुला इब्राहिम आपहु मैड्रास वल्ट एनमा फैक्ट्री ट आवगमन इब्राहिम रसिया टाई कोल कले रसिया टत ए कोल का सहन लोकु सात
සතුටක් වුණා. රසියා කවදද ගෙදර එන්නේ කියලා ඉබ්‍රහීම්ගෙන් ඇහුවම ඉබ්‍රහීම් තව ටිකකින් එනවා අපි ෆිල්ම් එකක් බලන්න යමු ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න කියලා කියනවා. ඒ වගේම අදරයට නිදා ගන්න වෙන එකකුත් නැහැ ඒ නිසා වේලාසන නිදා ගන්න කියලාත් කියනවා. ඉබ්‍රහීම් ටිකකින් එනවා කියලා කිව්ව නිසා රසියාත් ඇඳුමක් දාගෙන ලෑස්ති වෙන්න පටන් ගන්නවා. ඉබ්‍රහීම්ගේ බයික් එකේ සද්ද ඇහිච්ච ගමන් රසියා උඩින්දන් බොහොම සතුටින් පහළට දුවගෙන යනවා. දොරකඩ ළඟ ඉබ්‍රහීම් ඉන්නව දැකලා රසියාගේ මුහුණ මලක් වගේ පිපුණා. හැබැයි පිපුණ මල පරවෙන්න ගියේ තප්පර කිහිපයයි. ඉබ්‍රහීම්ට එක අඩියයි ඉස්සරහට තියන්න හම්බුනේ. එළියට පො කවුරු හරි ඉබ්‍රහීම්ගේ ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා. මේ සිද්ධිය දැකලා රසියා කෑ ගහගෙන දොර ළඟට දුවගෙන යනවා. ඒත් එළිය උනේ මොකද්ද කියලා දැකපු අසල්වැසි කාන්තාවක් රසියාට එළියට යන්න දුන්නේ නැහැ. ඇය රසියා වල්ලගෙන එළියට යන්න එපා ඒ පොලිසියෙන් කියලා කියනවා. අසල්වැසියන් නිසා රසියාට එළියට යන්න හම්බුනේ මිනිත්තු කිහිපයකින් පසුයි. නමුත් දොර ළඟ ලේ ඉහිරිලා තිබුණට ඉබ්‍රහීම් පේන්න හිටියේ නැහැ. රසියා වටපිට බලලා ඒ අසල හිටපු පොලිස් නිලධාරියෙක්ගෙන් මෙතන දැන් වෙඩි වැදිලා වැටුණ මගේ හස්බන්ඩ් කෝ කියලා අහනවා. අපි ආවේ පාතාල කල්ලියක කෙනෙක්ව මරන්න. ඒ වෙලාවේ තමයි සිවිල් වැසියන් දෙන්නෙකුට තුවාල වුණේ. තුන්දෙනාවම හොස්පිටල් එකට එක්කන් ගියා කියලා කියනවා. හොස්පිටල් එකට ගිහින් බලන්න කියලා නිලධාරීන් කිව්වම රසියා අඬ අඬා හොස්පිටල් එකට දුවගෙන යනවා. හොස්පිටල් එකේදී රසියට දැනගන්න ලැබෙනවා අරාව තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් මැරුණා කියලා. හෙද සේවිකාවන් රසියාගෙන් ඇගේ හස්බන්ඩ්ගේ නම අහලා තවත් හෙද සේවකයෙකුට රසියාව මෝචරිය පැත්තට එක්කන් යන්න කියලා කියනවා. මේ සේවකයා මෝචරියට ගිහින් වෙඩි තියලා මරපු ඉබ්‍රහීම්ගේ වයිෆ් පැවිත් කියලා කිව්වම මෝචරි සේවකීන් වෛද්‍යවරු එනකම් ටිකක් ඉන්න කියලා කියනවා. ඒත් වෙඩි තියලා මරපු කියන කතාව ඇහුන ගමන් රසියා මේ සේවකීන්ව තල්ලු කරලා මෝචරිය ඇතුළට දුවනවා. ඉතින් නිලධාරීන්ගේ අවසරකින් තොරව මෝචරිය ඇතුළට ගිහින් සුදු රෙදි වලින් වහලා බිම තියලා තියෙන මලමිනි එකින් එක ඇරලා රසියා ඉබ්‍රහීම්ව හොයනවා. ওই විදිහට ඉබ්‍රහීම් මැරිලා ඉන්නව දැකලා රසියා ඉබ්‍රහීම්ව තුරුළු කරන් කෑ ගහමින් අඬනවා. මේ වෙලාවේ රසියාව මෙතනින් එළියට යවන්න රෝහල් පොලිසියටත් එන්න සිද්ධ වුණා. ඒ වගේම ඔවුන්ට රසියාව එළියට යවන්න ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා. නිලධාරීන් රසියාව අල්ලගෙන ගිහින් එළියට තල්ලු කරනවා. අන්න ඒ වෙලාවේ රසියාව බිම ඇදගෙන වැටෙනවා. ඒ වැටීමෙන් අවාසනාවන්ත ලෙස රසියාගේ කුසේ හිටපු දරුවත් නැති වෙලා යනවා. ඉතින් ඒ ඛේදවාචක ෆිල්ම් එක බලන අපිට එච්චර දැනෙන්නේ නැති වුණාට ඔය වගේ කතා කොච්චරනම් ඇද්ද මේ ලෝකේ. සැමියා මිය ගිහින් කියලා දැනගෙන ඒ වේදනාව විඳ දරා ගන්නත් ප්‍රථම දරුවත් මිය යනවා කියන්නේ ඒක විඳ දරා ගන්න බැරි විදියේ දුකක්. ඉතින් මේ වගේ දුකක් කිසිම කෙනෙකුට නොලැබිය යුතුයි. ටිකට් කබල රෝහලෙන් පිටව යන දවසේ රසියාගේ තනියට බූර්කා කඩේ වැඩ කරන ෆාතිමා කියන ඉහළිය ඇවිත් තිබුණා. ඇය තමයි රසියාව නිවසට ගිහින් ඇරළුවේ. දින කිහිපයක් ගියත් රසියාට මේ වෙච්ච දේ අමතක කරන්න බැරි වුණා. ඇය මුළු දවසම අඬපු එක විතරයි කළේ. දවසක් ඉබ්‍රහීම්ගේ ලොක්ක රවුතර සහ ඔහුගේ බිරිඳ රසියාව බලන්න ඇය ජීවත් වෙන මේ නිවසට එනවා. ඒ වෙලාවේ රවුතරලා එක්ක අබ්දුල් සහ ඔහුගේ බිරිඳත් ඇවිත් තිබුණා. කෙටි කාලයක් හෝ ඉබ්‍රහීම් තමා ළඟ වැඩ කරපු නිසා යුතුයකම් ඉෂ්ට කරලා යන්නයි රවුතර මේ ඇවිත් තිබුණේ. රවුතර රසියාට ලක්ෂ 10ක් දීලා මේක ඉවරුන දවසට අබ්දුල්ට කෝල් කරන්න කියලා කියනවා. අබ්දුල් මට කියයි කියලා ඔවුන් එතනින් යන්න හැරෙනවා. ඔන්න ඒ වෙලාවේ තමයි රසියා බයි කියලා රවුතරට කතා කරන්නේ. බයි කියන්නේ සහෝදරයෙක් කියන අර්ථය. රසියා රවුතරගෙන් එයාව ඇයි මැරුවේ කියලා අහනවා. රසියා එහෙම අහද්දී රවුතරගේ මුණ කෝපයෙන් පිරුණා. රසියා රවුතරගෙන් ඔයා කරන බිස්නස් එක මොකද්ද කියලා අහනවා. ඒත් රවුතර රසියාට උත්තර දෙන්න ගියේ නැහැ. රවුතර අනුතුරුවන් වන බැල්මකින් රසියා දිහා බලාගෙන හිටියා. ඉබ්‍රහීම් අපරාධකාරයෙක් නම් එයාගේ ලොක්කවන ඔයා කවුද කියලා අහනවා. ඔන්න ඊට පස්සේ තමයි රවුතර කතා කරන්න පටන් ගත්තේ. මම ළඟට එන හැමෝම මේ වැඩ කරන්නේ එයාලගේම කැමැත්තෙන්. කාගේවත් ජීවිතවලට කවුරුත් වග කියන්නේ නැහැ. මේව ගැන හිතන්නේ නැතිව ඔයාගේ ජීවිතය ගැන බලාගන්න කියලා කියනවා. ඒත් රසියා කතාව ඉවර කරේ නැහැ. ඉබ්‍රහීම්ට වෙඩි තිබ්බ ඒ පොලිස් නිලධාරීන් දෙන්නටත් ඒ විදිහටම වෙඩි තියලා දාන්න ඕන කියලා කියද්දී රවුතර මම ඒ ගැන බලාගන්නම් කියලා එතනින් පිට වෙලා යනවා. රසියා මේක නිකම්ම අතහැරියේ නැහැ. ඇයි ඊළඟ දවසේ අබ්දුල්ව හොයාගෙන යනවා. ඉබ්‍රහීම්ට හැමෝම අපරාධකාරයෙක් කියන එක රසියාට දරාගන්න බැහැ කියලා කියනවා. ඉබ්‍රහීම් එහෙම කෙනෙක් නොවන බව රසියා හොඳටම දන්නවා කියලාත් කියනවා. ඉබ්‍රහීම් අබ්දුල්ටත් ඔහුගේ තාත්තට වගේ සැලකුවේ කියලා කියද්දී අබ්දුල් කියන මේ මිනිස්සයත් ටිකක් විතර සංවේදී වුණා. ඉබ්‍රහීම මැරුවේ කවුද කියලා රසියාට කියන්න කියලා ඇය බැගෑපත් වෙද්දී අබ්දුල් ඇයව එළියට එක්කන් ගිහින් සිදුවෙච්ච හැමදේ ගැනම කියනවා. ඉබ්‍රහීම මරන්න කියලා පොලිස් නිලධාරීන්ට කියලා තිබුණේ මොහොමඩ් රවුතර. ඒ කියන්නේ ඉබ්‍රහීම්ගේ ලොක්කා. මොහොමඩ් රවුතර කියන කාලයක් මාකට් එකේ විදේශීය භාණ්ඩ විකුණපු කෙනෙක්. රටබඩු කියලා ව්‍යාජ බඩු විකුණලා දියුණු වෙන්න පටන් ගත්තත් දැන් ඔහුගේ ව්‍යාපාරය මත්ද්‍රව්‍ය. මෙවැනි ජරා ව්‍යාපාරයක ගණන් මිනුම් ගැන තමයි දැන් අපි බලාගන්නේ කියලා කියනවා. රවුතරට මත්ද්‍රව්‍ය සපයන්නේ අශෝක් සෙට් කියලා කෙනෙක්. නම අශෝක් සෙට් වුණාට ඔහුට හැමෝම කතා කරන්නේ ලාලා කියලා. ලාලා කියන්නේ දේශපාලන සම්බන්ධතා තියෙන පුද්ගලයෙක්. ලාලාට ටීවී එකේ පෙන්වන කෙල්ලෙක්ට හිත ගියත් ඇයි වුණත් එක බරුවෙන් ළඟට ගෙන්ව ගන්න තරම් බලයක් තිබුණා. ලාලාගේ මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කටයුතු බලාගන්නේ එඩිසන් කියලා කෙනෙක්. පොලිස් නිලධාරීන්ටත් මාසේ අන්තිම පගාව හම්බෙන නිසා ඕන්ගින් ප්‍රශ්නයක් උනේත් නැහැ. රවුතරගේ කේස් වලට බොරුවට හිර යන මිනිස්සු ඕනතරම් හිටියා. මොකද රවුතර ලාලාගේ මාර්ගෙන් ඉක්මනින්ම ඕන්ව ඇපදීලා එළියට ගන්න නිසා. මීඩියා වලින් කේස් එක උඩට ඇදලා වැඩි අවුල් කළොත් ඒ ප්‍රශ්නේ වහන්න රවුතර කාවරි කෙනෙක්ව පොලිසියට බිල්ලට දෙනවා. රවුතරලට පාලනය කරන්න බැරි කෙනෙක්ව හෝ ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි කියලා හිතන කෙනෙක්ව තමයි ඔවුන් පොලිස් බිල්ලට දෙන්නේ. ඒ විදිහට ඔවුන් මේ කේස් එක හැමිට යට ගහනවා. ඉතින් මෙහිම මේ කණ්ඩායම ආයතනයක්
පවත්වගෙන යන විදියට මේ වැඩේ කරගෙන ගියා. ඉබ්‍රහීම ඝාතනය කරපු හේතුව තමයි දැන් අපි බලන්න යන්නේ. රවුතරගේ ගෝලයක් ටිකක් ඉහළ පවුලක තරුණීන් කීප දෙනෙක්ට මත්ද්‍රව්‍ය වගේක් දෙන්න ගිය මෙන්න මේ අවස්ථාව තමයි ඉබ්‍රහීම මරුව ළඟට එක්කන් ගියේ. රවුතරගේ මේ ගෝලයා බයික් එකෙන් බැහැලා මෙන්න මේ තරුණීන්ට ඔවුන් ඉල්ලපු හෙරොයින් ටික දෙන්න ලෑස්ති වෙනවා. ඒත් ඒ වෙලාවේ පිස්සුවෙන් වගේ එතනට ආව වෙන තරුණෙක් මේ හෙරොයින් පැකට් ටික උදුරගෙන ඒ වෙනුවට මුදල් ටිකක් වීසි කරලා එතනින් පැනලා දුවනවා. ඒ නිසා මොහුට මේ තරුණීන් ඉල්ලපු හෙරොයින් ටික සපයන්න බැරි වෙනවා. ඔහු එතනින් යන්න ගියත් වටේ නැය ඔහුට එතනින් යන්න දුන්නේ නැහැ. වෙන කාටරි දෙන්න තියෙන එකක් හරි දීලා යන්න කියලා කියනවා. ඔහු එහෙමවත් නැහැ කියලා කියද්දී මෙතන ඉන්න මේ තරුණිය ඔයා ඉල්ලන ගාණක් දෙන්නම් වෙන කෙනෙක්ට දෙන්න තියෙන ටිකක් හරි අපිට දෙන්න කියලා බැගෑපත් වෙනවා. සල්ලි නම් හැමෝම දෙනවනේ. මට වෙන මොනවා හරි දෙන්න කියලා රාජකෙන මේ රවුතරගේ ගෝලයා ඇයගෙන් ලිප්ස් කිස් එකක් ඉල්ලනවා. වටින තරුණීන් ඒකට විරුද්ධ වුණත් ජාන්සි කියන මේ තරුණිය රාජට කිස් එකක් දීලා හෙරොයින් ටික ලබා ගන්නවා. එතනින් තමයි මේ හැමදේම පටන් ගත්තේ. ලාලගේ ගෝලයා ඇඩිසන් කරීම්ට කෝල් කරලා ඒ සිද්ධිය ගැන කියනවා. ඒ කතාව අහලා කෝපාවේශ වූ කරීම් යකඩ පොල්ලකින් ගහලා රාජව ඝාතනය කරනවා. සල්ලි වැඩිපුර දෙන එකේ ඕනතරම් ගෑනු ගන්න තිබුණා. බඩු බෙදන්න යන තැනම කැත කරනවාද කියලා කරීම් කෑ ගහනවා. රාජ මේ කිස් කරලා තියන්නේ සංස්කෘතික ඇමති මණිමාරම්ගේ දුවව. ඒකයි මේ කේස් එක දරුණු උනේ. සංස්කෘතිය කතා කරන ඇමතිගේ දුවම මත්ද්‍රව්‍ය අරගෙන තරුණීන්ව සිප්පගෙන අශෝභන ලෙස මහමග හිටියා කියලා රූපවාහිනී නාලිකා වීඩියෝ දර්ශනත් එක්ක ඒ සිද්ධිය උණුසුම් පුවත් විදියට ප්‍රචාරය කළා. ඉතින් මේ නිසා පොලිසියට අත් දෙක බැඳගෙන නිකම් පාඩුවේ ඉන්න පුළුවන් උනේ නැහැ. ඒ සිද්ධියට අදාළ ජාවාරම්කාරීන්ව අල්ලගන්න ගිය වෙලාවේ ඔවුන්ට වෙඩි තියන්න සිද්ධ වුණා කියලා මාධ්‍යයට පෙන්වලා තමයි ඔවුන් මේ කේස් එක යට ගහන්න ගියේ. කරීම්ට කොහොමත් රාජව සෙට්ුනේ නැහැ. ඔහු ජීවතුන් අතර හිටියා නම් ඔහුවම තමයි කරීම් පොලිස් බිල්ලට දෙන්නේ. ඒත් ඊට කලින් කරීම් ඔහුව මරපු නිසා ඒ බිල්ලට තෝරාපත් උනේ ඉබ්‍රහීම්ව. නමුත් ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි රසියා. රවුතරගේ දෙවෙනි පුතා හුසෙන් ගැහණු සම්බන්ධ කාරණා එක්කයි වැඩිපුරම කාලය ගෙවුවේ කියලා මම මුලින්ම ඔයාලට කිව්වා. ඉතින් මේ හුසෙන් ඉබ්‍රහීම්ගේ බිරිඳ රසියාව දැකලා ඇයට ආශා වෙලා තියෙනවා. ඉබ්‍රහීම් ගෙදර නැහැ කිය කිය දැන දැනත් හුසෙන් ඉබ්‍රහීම්ව මුණ ගැහෙන්න යනවා වගේ රසියාව බලන්න යනවා. ඒක රසියා දැනගත්තේ මේ දැන්. ඉබ්‍රහීම්ව හොයාගෙන ගෙදරට ආව මිනිසුන්ව රසියා මතක තියන් ඉඳලා නැහැ. ඊට පස්සේ දවසක හුසෙන් රසියා දිහා බලන් ඉන්නවා දැකලා හුසෙන්ගේ අයියා කරීම් හුසෙන්ට පහර දීදී අනුන්ගේ ගෑනුන්ටමද උඹට හිත යන්නේ කියලා දොස් කියනවා. ඒ කාරණාව හුසෙන්ගේ අම්මා තාත්තා දැනගන්නවා. හැමෝම හුසෙන්ට බැන බැන ඔහුව ලැජ්ජ කරපු නිසා සිත් ඇවුල හිටපු හුසෙන් බෝතලයක් කුඩු කරලා අත කපා ගන්නවා. හුසෙන් හොස්පිටල් ඉන්න වෙලාවේ තමයි එඩිසන් කෝල් කරලා ලාලා පොලිස් බිල්ලට කෙනෙක් ඉල්ලුවා කියලා කියන්නේ. ඒ කියන්නේ මාධ්‍ය මගින් ඇමිතිගේ දුවගේ කේස් එක ලොකු කර කර පෙන්වන නිසා ඒක වහලා දාන්න කෙනෙක්ව මරන්න ඉල්ලනවා. ඒ කතාව හුසෙන්ට ඇහිලා හුසෙන් බිල්ලට ඉබ්‍රහීම්ව දෙමු කියලා කියනවා. කොහොමත් ඔහුට ඕනෑ කරලා තිබුණේ ඒ දේනේ. ඉබ්‍රහීම්ගේ බිරිඳ වූ රස්ටියට ආස කළ නිසායි හුසෙන් එවැනි යෝජනාවක් කළේ. හුසෙන්ගේ යෝජනාව පහත් දෙයක් වුණාට දින දෙකක් ඇතුළත පොලිස් බිල්ලට කෙනෙක් ලෑස්ති කරන්න කියලා ලාලා කිව්ව නිසා රවුතර් ඒ වැඩේ කරන්න අවසර දෙනවා. ඉතින් ඔහුමයි අහිංසක ඉබ්‍රහීම් අපරාධකාරයෙක් විදියට පොලිස් වෙඩි පහරින් මිය ගියේ. මේ කතාව අහලා රසියා අබ්දුල්ට පොලිසියට ඇවිත් සාක්ෂි දෙන්න කියලා කියනවා. ඒත් අබ්දුල්ට ඔහුගේ පවුලේ අය නිසා ඒ තීරණය ගන්න බැහැ කියලා කියනවා. අබ්දුල් එහෙම කියද්දි රසියා එහෙනම් ඇයට තුවක්කුවක් අරන් දෙන්න පුළුවන්ද කියලා අහනවා. රසියා කරපු ඒ ඉල්ලීම නම් අබ්දුල්ට කරලා දෙන්න පුළුවන් වුණා. අබ්දුල් රසියාට රහසිගතව තුවක්කුවක් ගන්න පුළුවන් කෙනෙක් ගැන කියනවා. ඔහු තමයි බොක්සි. බොක්සි තමයි මීට කලින් රවුතරව මරන්න මිනිස්සු එවලා තිබුණේ. ඔහු හිටියේ නගරයෙන් පිට. රසියා බොක්සිව හොයන් යද්දී ඔහු හිටියේ තවත් කාන්තාවක් එක්ක. ඒ නිසා රසියාට ටික වෙලාවක් බලන් ඉන්න සිද්ධ වුණා. බොක්සි දිව රසියාත් ඔහු වෙනුවෙන් ආව කාන්තාවක් කියලා. රසියා කාරණාව කිව්වහමයි බොක්සි රසියාව අත්හැරියේ. රසියා ඇයට වෙච්ච හැමදේම කියලා බොක්සිගෙන් උදව් ඉල්ලනවා. රසියා එහෙම කියද්දී බොක්සි රවුතරවයි ඔහුගේ පුතුන් දෙන්නවයි මරන්න ඔහු උදව් කරන්නේ ඇයි කියලා අහනවා. හේතුව මගේ හතුරොත් ඔයාගේ හතුරෝ නිසා. රසියා එච්චරයි කිව්වේ. ඊට පස්සේ තමයි බොක්සි රසියාට උදව් කරන්න කැමති උනේ. ඔහු ඇයට සටන් කරන විදි ගැන පුහුණු කළා. තුවක්කු අල්ලන විදිය, පිහිවලින් පහර දෙන විදිය, වෙඩි තියන විදිය මේ හැමදේම බොක්සි රසියාට ඉගැන්නුවා. ලොකු පුහුණුවකින් පසු බොක්සි රසියාට දැන් පුහුණුණා ඇති කියලා කියනවා. බොක්සි එහෙම කියද්දි රසියා එහෙනම් මම රවුතරලව ඉවර කරන්න මැඩ්‍රාස් යනවා කියලා කියනවා. රසියා රවුතරලව මරන්න යනවා කියද්දි බොක්සිට හොඳටම hina යනවා. ඔහු රසියාගේ පුහුණුව කොහොමද කියලා බලන්න අවන්හලකට ඇයව එක්කගෙන යනවා. බොක්සිට ලැබුණ ඔත්තුව හරිනම් අද බොක්සිව මරන්න කෙනෙක් මේ අවන්හලට එනවා. ටික වෙලාවයි ගියේ. බොක්සි හිතුවා වගේම ඔහුව මරන්න කෙනෙක් ඔහුගේ පිටිපස්සෙන් ආවා. බොක්සි රසියාට තුවක්කු අරගෙන පිටිපස්සෙන් ඉන්න කෙනාව ඉවර කරලා දාන්න කියලා කියනවා. බොක්සි එහෙම කිව්වත් රසියා ඒ සඳහා සූදානම් වෙලා හිටියේ නැහැ. බොක්සි දෙතුන් පාරක්ම කිව්වත් රසියා ඔහුට වෙඩි තිබ්බේ නැහැ. මේ නිසා බොක්සි ඔහුගේ පිටිපස්සෙන් හිටපු කෙනාට පහර දීලා ඔහුව ඉවර කරලා රසියාටත් කණේ පාරක් ගහනවා. පණුවෙක් වගේ මිනිහෙක්ව මරා ගන්න බැරුව රවුතරලව මරන්න හදනවද කියලා බොක්සි රසියාට දොස් කියනවා. බොක්සි රවුතරලව මරන්න අවුරුදු 12 කින්දන් උත්සාහ කරන්න කියලා කියනවා. නිකම් කඩ යනවා වගේ ගිහින් ඒ දේ කරන්න බැහැ කියලා කියනවා. කොහොම නමුත් බොක්සි රසියාට උදව් කරන එක නතර කළේ නැහැ. ඔහු ඇයට ආපහු මැඩ්‍රාස් වලට යන්න කියලා කියනවා. මැඩ්‍රාස් වලට ගිහින් බොක්සි
කියන තැනට වෙලා ඉන්න කියනවා. එතන බොක්ස් එකේ මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. ඒ අය රසියාට උදව් කරයි කියලාත් කියනවා. ඔන්න ඊට පස්සේ තමයි රසියා ආපහු මැඩ්‍රාස් වලට යන්නේ. ඒත් මැඩ්‍රාස් වල ඉන්න මේ බොක්ස් එකේ මිනිස්සු ටික රසියා ආවෙකට කැමිතුනේ නම් නැහැ. ඔවුන් ගැහණියක් එක්ක මොන පලිගැනීමද කියලා වගේ එකක් තමයි හිතන් හිටියේ. නමුත් ඔවුන් රසියා ගැන හිතන් හිටපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ මෙන්න මේ සිද්ධියෙන් පස්සේ. දවසක් රසියා බොක්ස් එකේ ගෝලයන් එක්ක කඩේකට ගිහින් බිරියානි කන ගමනුයි හිටියේ. ඉතින් එදා අහම්බයකින් වගේ මේ අවන්හල්ට ඉබ්‍රාහිම්ට වෙඩි තියපු පොලිස් නිලධාරීන් දෙන්න එනවා. රසියා දෙන්නව අඳුනගෙන ඔවුන් දිහා කෝපෙන් වගේ බලාගෙන ඉන්නවා. රසියා එළියේ ඉන්න පොලිස් නිලධාරීන් දිහා බලාගෙන ඉන්නව දැකලා බොක්ස් එකේ ගෝලියෙක් අනෙක් අයගෙන් එළියේ ඉන්න නිලධාරීන් කවුද කියලා අහනවා. එතකොට තමයි අනෙක් අය කියන්නේ ඒ ඉන්නේ රසියාගේ හස්බන්ඩ්ට වෙඩි තිබ්බ දෙන්න කියලා. එක නිලධාරියෙක් කෑම එකක් ඕඩර් කරන්න කඩේ ඇතුළට ආවා. අනෙක් කෙනා පාරේ නවත්වලා තිබුණ වාහනේ ළඟයි හිටියේ. රසියා එකපාරම කෑම කන එක නවත්වලා පාර පැනලා අර නිලධාරියා ළඟට යනවා. ඇය එතනට යද්දී කඩේ ඇතුළේ හිටපු නිලධාරියත් කෑම එක අරන් වාහනේ ළඟට එනවා. ඔහු රසියාව අඳුනගෙන මේ ඔවුන් වෙඩි තිබ්බ පුද්ගලයාගේ වයිෆ් කියලා අනෙක් කෙනාට කියනවා. ඔන්න ඊට පස්සේ තමයි රසියා තුවක්කුව ඇදලා අරන් ඒක වාහනේ ළඟ හිටපු නිලධාරියාගේ ඔළුවට දික් කරන්නේ. රසියා නිලධාරින් දිහාට තුවක්කුව දික් කරද්දී ඔවුන් රසියාට හිනා වෙනවා. ඒ වෙලාවේ ලොකු වැස්සකුත් කඩම් පාත් උනා. තුවක්කුව ඉස්සරහා ඉන්න නිලධාරියා අත් දෙකෙන් ගහලා රසියාගේ අතේ තියෙන තුවක්කුව බිමට වට්ටනවා. ඒත් රසියා වැටෙන්න ගිය තුවක්කුව අනෙක් අතෙන් අල්ලගෙන ඒ නිලධාරියාගේ ඔළුව කුඩු වෙන්න වෙඩි තියනවා. මේක දැකලා අනෙක් නිලධාරියා එතනින් පැනලා දුවනවා. නමුත් රසියා ඔහුට පැන ගන්න ඉඩ දුන්නේ නැහැ. ඇය ඔහුවත් ඝාතනය කරනවා. ඊට පස්සේ ඇය ආයෙමත් කඩේට ගිහින් ඉතුරුන බිරියානි ටික කාලා තමයි එතනින් පිට වෙලා ගියේ. මාකට් එක ළඟදී පොලිස් නිලධාරීන් දෙන්නෙකුට වෙඩි තියලා දාලා කියලා කරීම් දැනගද්දී ඒක රවුතරටත් ඇහුණා. ඊට පස්සේ රවුතර පොලිසියට වෙඩි තියන්න තරම් හයියක් තියෙන්නේ කාටද කියලා හොයලා බලන්න කියලා කියනවා. ඔන්න දැන් තමයි බොක්ස් එකේ ගෝලින්ට රසියාව සෙට් උනේ. ඇය නිලධාරින්ව මරපු විදිය ඔවුන්ට විශ්වාස කරන්න බැරි වුණා. ඒ සිද්ධිය බොක්සිටත් ආරංචි වෙනවා. ඒත් බොක්සි කලේ රසියාගේ මාර්ගෙන් ඔහුට ඕන දේ කරගන්න එකයි. බොක්සි රසියාව වෙනමම පැත්තකට හරවනවා. මේ සිද්ධියට සම්බන්ධ රසියා කියලා රවුතර් අනිවාර්යයෙන්ම දැනගනිය කියලා කියනවා. මේ නිසා පටන් ගත්ත වැඩේ ඉක්මනින්ම ඉවර කරන්න කියලා බොක්සි රසියාට උපදෙස් දෙනවා. රවුතර් වයස නිසා ඔහුට කලින් කරීම්ම ඉවර කළොත් තමයි හොඳ කියලා කියනවා. හුසෙන්ගෙන් නම් මේ හැටි වැඩක් නැති නිසා කරීම්ම මුලින්ම ඉවර කරන්න කියලා කියනවා. රසියා මේ සඳහා උදව් ගත්තේ අබ්දුල්ගෙන්. අබ්දුල්ගේ මාර්ගෙන් තමයි ඇය කරීම් ඉන්න තැන දැනගත්තේ. කරීම්ගේ ආරක්ෂාවට ඔහු එක්ක නිතරම වගේ 6 දෙනෙක් හිටියා. ඒ නිසා රසියාට බොක්ස් එකේ මිනිස්සු කීප දෙනෙක් එක්ක තමයි මෙතනට යන්න සිද්ධ වුණේ. ඔවුන් බෝතල් වලින් ගහලයි මුලින්ම මේ කට්ටියව අඩපණ කරගත්තේ. බෝතල් පහරවල් කාගෙන ඒ මේ අත දිව කරීම් ඇතුළු පිරිසව ඔවුන් එලවෙලව ගින් ඝාතනය කළා. කරීම් තමයි අවසානෙටම හිටියේ. රසියා ඇසිඩ් බෝතලයක් කරීම්ගේ මූණට විසික් කරලා ඔහුගේ මූණ පිච්චෙන්න හරිනවා. ඊට පස්සේ පෙට්‍රල් බෝතලයකින් ගහලා ඔහුව ඉවර කරනවා. කරීම්ගේ ඝාතනය අහලා රවුතර සෑහෙන්න කම්පා වුණා. ලාලා කලබල වුණා. බොක්සිට අදාහ ගන්න බැරි වුණා. කරීම් මිය ගිය නිසා රවුතර් මානසිකව කඩාගෙන වැටුණා. මේ නිසා ලාලාගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරගෙන යන්න කෙනෙක් හිටියේ නැහැ. රවුතර් ලගෙන් පස්සේ මේ වැඩේ කරන්න පුළුවන් එකම කෙනා බොක්සි. ඒ නිසා එඩිසන් ඒ වැඩේ බොක්සිට දෙමුද කියලා යෝජනා කරනවා. ඉතින් කරන්නම දෙයක් නැතිකමට ලාලා ඊළඟ වැඩේ බොක්සිට දෙන්න කෝල් කරනවා. ඒත් බොක්සි ඒ වෙනුවෙන් රවුතර්ගේ තැන ඉල්ලනවා. ලාලා මැඩ්‍රාස් වල බලය බොක්සිට දෙන්න කැමතුණයින් පස්සේ තමයි බොක්සි වැඩේට බැස්සේ. බොක්සි තමාව පාවිච්චි කරලා ඔහුගේ වැඩේ කරගත්ත කියලා දැනගත්තාම රසියා ටිකක් විතර අවුල් ගියා. ඇයි මේ පලිගැනීම කරන්නේ ඇයිගේ හස්බන්ඩ් වෙනුවෙන් මිසක් මත්ද්‍රව්‍ය වෙනුවෙන් නෙමෙයි කියලා කියනවා. කොහොම නමුත් රසියා එක්ක ඉන්න මේ මිනිස්සු ටිකට රසියාව අතහැරලා ආපහු බොක්සි ගාවට යන්න සිද්ධ වුණා. ඒ අර ලාලාගේ වැඩේ වෙනුවෙන් බොක්සි ඔහුගේ මිනිසුන් දම්මලා ලාලාගේ බඩු ටික අවශ්‍ය තැන් වලට ප්‍රවාහණය කළා. වැඩේ ඉවර වුණාම බොක්සි ලාලාට කෝල් කරලා කියපු වැඩේ ඉවරයි දැන් මැඩ්‍රාස් වල බලය ඔහුට දෙන්න කියලා කියනවා. ලාලා පොරොන්දුණු විදියටම බොක්සිට මැඩ්‍රාස් දෙන්න ලෑස්ති වුණා. ඒත් සිතුනේ වෙනමම දෙයක්. ලාලාගේ සහ රවුතර්ගේ මිනිස්සු වට වෙලා බොක්සිගේ මිනිස්සු ටික ඉවර කරලා දානවා. වාහනවල ගෙවල්වල පාරවල්වල හිටපු බොක්සිගේ හැම මිනිහවම ඔවුන් ඉවර කරනවා. ඒ වගේම ඔවුන් බොක්සිවත් මරලා දානවා. ලාලා බොක්ස් එක කරලා තියෙන මේ සෙල්ලමක්. මේ මත්ද්‍රව්‍ය බිස්නස් එකට ලාලා සහ රවුතර් එක්ක ඇමති තමිලවානන් කියලා කෙනෙකුත් සම්බන්ධයි. දවසක් මේ ඇමතිගේ ලේකම් ලාලාට කෝල් කරලා පොලිස් නිලධාරින්ව මරපු පිස්තෝලය ගැන පොඩි තොරතුරු ටිකක් දෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි ලාලා මේ P99 ජර්මන් පිස්තෝලය පාවිච්චි කරන මැඩ්‍රාස් කල්ලිය කවුද කියලා හොයන්නේ. එහෙම හොයද්දී තමයි ඔහුට බොක්සි ගැන දැනගන්න ලැබෙන්නේ. බොක්සි කවුද කෙල්ලෙක්ව මාස දෙකක් පුහුණු කළා කියලාත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි ලාලා බොක්සිව මැඩ්‍රාස් ගෙන්නගෙන ඉවර කරලා දැම්මේ. ඒ වගේම බොක්සිගේ ගෝලෙකුගේ මාර්ගෙන් බොක්සි පුහුණු කරපු කෙල්ල රසියා කියලාත් ලාලා දැනගන්නවා. ලාලේ කෙල්ල රසියා කියලා කියද්දී රවුතර් පුදුම වෙනවා. රසියාට මේ ඔත්තුව දුන්නේ කවුද කියලා රවුතර් කල්පනා කරන්න පටන් ගන්නවා. ඔය අවස්ථාවේ තමයි රවුතර්ට අබ්දුල් ගැන මතක් වෙන්නේ. හුසෙන්ගේ ප්‍රශ්නය පටන් ගත්ත වෙලේ ඉඳන් ඒ හැම අවස්ථාවකම අබ්දුල් හිටපු හැටි රවුතර්ට මතක් වෙනවා. ඒ වගේම අබ්දුල් රසියාට කෝල් එකක් අරගෙන ඔත්තුවක් දුන්න අවස්ථාවකම ඒ සිද්ධිය රවුතර්ට මාට්ටු වෙනවා. අබ්දුල් ලයින් එකට ගින් රසියා එක්ක කතා කරලා එද්දී රවුතර් ඇවිත් අබ්දුල්ගේ ෆෝන් එක ඉල්ලනවා. අබ්දුල් පැකිලිමෙන් වගේ ඔහුගේ ෆෝන් එක දුන්නම රවුතර් අබ්දුල් අන්තිමට කෝල් එක ගත්ත නම්බර් එකට කෝල් කරනවා. කෝල් එක
අංශකල කෙනා කියන්න බය කියලා කිව්වම රවුතර් හැමදේම ස්ථිර කර ගන්නවා. එහා පැත්තෙන් කතා කළේ රසියා. ඊට පස්සේ රවුතර් අබ්දුල්ව වාහනයට නැග්ගගෙන එතනින් පිට වෙලා යනවා. රවුතර් අබ්දුල්ව ආශ්‍රය කළේ මිතුරෙක් වගේ කියලා කියනවා. ඒ නිසා රවුතර්ට අබ්දුල්ව මරන්න හිතක් නැහැ කියලා කියනවා. කොහොම නමුත් කරපු වැඩේට අබ්දුල් දඬුවමක් විඳින්න ඕන නිසා දඬුවම අබ්දුල්ටම තීරණය කරන්න කියලා අබ්දුල්ව ඔහුගේ නිවස ගවින් බස් වෙලා යනවා. ඊට පැය කීපයකට වගේ පස්සේ අබ්දුල් සියදිවි හානි කර ගන්නවා. පොලිස් කමිෂනර් සහ විමර්ශන නිලධාරියෙක් ඇමිති තමිලවාන ළඟට ගිහින් ලාලව සහ රවුතර්ව අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලනවා. මේ නිලධාරින් දැනන් හිටියේ නැහැ ඇමිති තමිලවානුනුත් මේ වැඩේට සම්බන්ධයි ලාලා සහ රවුතර් කියන්නේ ඔහුගේ සංගයන් කියලා. කමිෂනර් කළ ඉල්ලීමට ඇමිතිතුමා අවසර දුන්නේ නැහැ. මුලින්ම පොලිස් නිලධාරින්ව මරුපුමේ කෙල්ලව හොයාගන්න කියලා ඔහු ඔවුන්ට රසියාගේ ෆොටෝ එකක් පෙන්වනවා. අන්න ඊට පස්සේ තමයි ඔවුන් රසියාව හොයාගෙන ඇය වැඩ කරපු අර බූර්කා විකුණන ෂොප් එකට යන්නේ. නිලධාරින් එතන හිටපු ෆාතිමා කියන රසියාගේ යෙහෙළියකින් රසියා ගැන ඇහුවත් ඇය රසියාව හුඟ කාලයකින් දැක්කේ නැහැ කියලා කියනවා. නමුත් ඒ වෙලාවේ රසියා ඇත්තටම හිටියේ ෆාතිමාගේ නිවසේ. ටීවී එකේ යන නිවුස් දැකලායි ෆාතිමා රසියා කරලා තියෙන අපරාධ ගැන දැනගන්නේ. රසියා වෙනුවෙන් රසියාගේ දෙමව්පියන්ව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරමින් හිටියා. ඒත් රසියා බැඳ දවසේ ඉඳන් කොහෙද ගියේ කියලා ඔවුන් දන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඊට පස්සෙ අපිට පෙන්වන්නේ රසියා ඉබ්‍රාහිම්ගේ මරණයට හේතුන හුසෙන්ව හොයාගෙන යන මෙන්න මේ සිද්ධිය. හුසෙන් ඔහුගේ ගෝලින් එක්ක ගබඩාවට ආව වෙලාවේ තමයි රසියා සවලකින් හුසෙන්ට පහර දෙන්නේ. ඒ වෙලාවේ හුසෙන්ගේ ගෝලියෝ රසියාව අල්ලගන්න ඉස්සරහට ආවත් එතන හිටපු යාසින් කියන පුද්ගලයා ඔවුන්ව නවත්වනවා. යාසින් කියන්නේ රසියාගේ යෙහෙළිය වූ ෆාතිමාගේ හස්බන්ඩ්. හුසෙන් මුලින්ම කරදර කරලා තියෙන ෆාතිමාට රසියා ආවයින් පස්සේ ඒක වෙනස් වෙලා තිබුණේ. රසියා ආවේ නැත්තම් ඉබ්‍රාහිම් වෙනුවට මැරෙන්න යාසින් කියලා ඇය යාසින් කරන ජොබ් එක සහ ඔහුට බැන වදිනවා. ඒ කතාව දැනගත්තයින් පස්සේ යාසින් රසියාට ඇය ආව වැඩේ කරන්න ඇයට උදව් කළේ. ඊට පස්සේ යාසින් අනෙක් පිරිසවත් එක්කගෙන එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රසියා සහ හුසෙන් එකිනෙකාව ඉවර කරන්න පොර බදින සිද්ධිය. හුසෙන් කොහොමත් වැඩකට නැති එකෙක් නිසා රසියාට හුසෙන්ව මෙල්ල කරන්න මහ ලොකු වෙලාවක් ගියේ නැහැ. රසියා යකඩ මුගුරකින් හුසෙන්ගේ රහස් ප්‍රදේශවලට පහර දීලා ඉතා අමානුෂික ලෙස ඔහුව ඝාතනය කරනවා. ඊට පස්සේ ඇය ඒ ගබඩාවෙන් එළියට ගින් පැන ගන්න උත්සාහ කරනවා. නමුත් අර විමර්ශන නිලධාරියාට රසියාව කොටු වෙනවා. රසියා ඇයගේ තුවක්කුව අරගෙන මේ නිලධාරින්ට වෙඩි තියන්න ගිය වෙලාවේ මේ විමර්ශන නිලධාරියා ඇයව සංසුන් කරගෙන ඇය කරන්න යන වැඩේට සහාය වෙනවා. ඔහු රසියාට රවුතර්ව මරන්න ඉඩකඩ ලබා දෙනවා. ඊට පස්සේ තමයි රසියා රවුතර්ව හොයාගෙන ගිහින් තියුණු ආයුධයකින් ඇනලා ඔහුව ඉවර කරන්නේ. අන්න ඊට පස්සේ ඇය ඒ ආයුධයයි තුවක්කුවයි දීලා පොලිසියට බාර වෙන්නේ. ඒ වගේම මේ නිලධාරින් ලාලව සහ ඔහුගේ ගෝලයා වූ එඩිසන්වත් ඉවර කරනවා. රසියාට එයා ආපු වැඩේ කරන්න දෙන්න කියලා කිව්වෙත් නිලධාරින්ට ලාලව සහ එඩිසන්ව මරන්න කිව්වෙත් ඇමිති තමිලවානන්. මොකද ඇමිති මේ මත්ද්‍රව්‍ය වැඩෙන් අයින් වෙන්න ගිය වෙලාවේ ලාලා එහෙම කාටවත් අයින් වෙන්න දෙන්න බැහැ කියලා ඇමිතිට අනතුරු අඟවලා තිබුණා. ඒ නිසා ඇමිති ලාලවයි රවුතරවයි ඉවර කරලම මේ ඔක්කොම නවත්වන්න හිතුවේ. ඉතින් මේ දේවල් මෙහෙමුණත් අවසානයේ රසියාටත් මිය යන්න සිද්ධ වුණා. පොලිසියට බාරුණ රසියාටත් නිලධාරින් වෙඩි තියලා මරලා දානවා. ඔවුන් රසියාට වේදනාවෙන් අඩු මරණයක් ලබා දීම පිණිස එක උණ්ඩයකින් ඇයගේ හුස්ම අවසන් කරනවා. ඉතින් මේ විදිහට තමයි 2019 රිලීස් වුණ ගැන්ස් ඔෆ් මැඩ්‍රාස් කියන මේ ටැමිල් මූවි එක අවසන් වුණේ. ඉතින් ඔයා මේ ෆිල්ම් එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.